ගිලානෝපස්ථානය. එසමයෙහි එක්තරා භික්ෂුවකට කුෂ්ඨ රෝගයක් විය. උපස්ථායකයෙකු නැති ඒ භික්ෂුව මල මුත්‍ර තැවරුණු සිරුරෙන් සායනය කළේය. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා සෙනසුන් බලා වඩනාසේක් ඒ භික්ෂුව වෙසෙන විහාරයට පැමිණසේක. තමාගේ මල මුත්‍රයෙන් තැවරී නිදන ඒ භික්ෂුව දැක මහන තට කිනම් ආබාධයක් ඇත්තේද යයි භාග්‍යවතුන් වහන්සේ විචාලහ. ස්වාමීනි මාහට කුක්ෂි විකාරයක් යයි භික්ෂුව සැලකලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහන තට උපස්ථායකෙක් නැත්තේද යයි විචාලහ. ගිලන් භික්ෂුව නැතේයි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණ තට කුමක් නිසා භික්ෂූහු උවටැන් නොකරෙද්ද යයි විචාලහ. ස්වාමීනි මම භික්ෂූන්ට උවටැන් නොකරන්නෙමි. ඒ නිසා භික්ෂූහු මට උපස්ථාන නොකරති යයි භික්ෂුව සැලකලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා ආනන්දය වතුර ගෙනව මේ භික්ෂුව නාවන්නෙමු යයි වදාළසේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ එසේය ස්වාමීනී කියා වතුර ගෙන ආහ. භාග්‍යවතුන් වහන්සේ වතුර වත් කළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුවගේ සිරුර පිරිසිදු කළහ. ඉක්පිති භාග්‍යවතුන් වහන්සේ හිසින්ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ පාදයන්ගෙන්ද භික්ෂුව ඔසවා ඇඳෙහි සයනය කර වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂු සංඝයා රැස් කරවා මහණෙනි අසවල් විහාරයේ ගිලන් භික්ෂුවක් ඇත්තේද යයි අසා ඇතය යයි භික්ෂූන් සැලකල කලෙහි ඒ භික්ෂුවට කිනම් රෝගයක් ඇද්දයි විචාල කලෙහි භාග්‍යවතුන් වහන්සේ කුසේ රෝගයක් යයි භික්ෂූහු කීය. ඉක්බිති මහණෙනි ඒ භික්ෂුවට වටන් කරන්නෙක් ඇත්තේද යයි විචාරා නැතය යයි සැලකල කලෙහි කුමක් නිසා ඒ භික්ෂුවට භික්ෂූහු උපස්ථාන නොකරෙද්ද යයි විචාලහ. ස්වාමීනි ඒ භික්ෂුව භික්ෂූන්ට උපස්ථාන නොකරන්නේකි. එබැවින් භික්ෂූහු ඔහුට උපස්ථාන නොකරති යයි සැලකලහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. මහා වග්ගපාලිය 734 පිටුවෙන් මහණෙනි නුඹලාට උපස්ථාන කිරීමට මවක් නැත පියෙක් නැත. මහණෙනි ඉදින් තෙපි ඔවුනොන්ට උපස්ථාන නොකරන්නාහු නම් දැන් තොපට කවරෙක් උපස්ථාන කෙරේද? මහණෙනි යමෙක් මාහට උපස්ථාන කෙරේද හෙතෙමේ ගිලනාට උපස්ථාන කරන්නේය. මහණෙනි ඉදින් ගිලනාගේ උපාධ්‍යායෙක් ඇත්තේ නම් උපාධ්‍යායයා විසින් ජීවත් වන තෙක් ගිලනාට උපස්ථාන කළ යුතුය. ඔහුගේ සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් ආචාර්යෙක් ඇත්තේ නම් ආචාර්යයා විසින් ජීවත් වන තෙක් උපස්ථාන කළ යුතුය. සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් සද්ද විහාරිකයෙක් ඇත්තේ නම් සද්ද විහාරිකයා විසින් ජීවත් වන තාක් උපස්ථාන කළ යුතුය. සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් අන්තේවාසිකයෙක් ඇත්තේ නම් අන්තේවාසිකයා විසින් ජීවත් වන තාක් උපස්ථාන කළ යුතුය. සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් සමානෝපාද්‍ය ඇතියෙක් ඇත්තේ නම් සමානෝපාද්‍යයා විසින් ජීවත් වන තෙක් උපස්ථාන කළ යුතුය. සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් සමාන ආචාර්යෙක් ඇත්තේ නම් සමාන ආචාර්යයා විසින් දිවි යතිතෙක් උපස්ථාන කළ යුතුය. ඉදින් ගිලන් භික්ෂුවට උපාධ්‍යායෙක් හෝ ආචාර්යෙක් හෝ සද්දිවිහාරිකයෙක් හෝ අන්තේවාසිකයෙක් හෝ සමානෝපාධ්‍යයෙක් හෝ සමාන ආචාර්යෙක් හෝ නැත්තේ නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතුය. ඉදින් උපස්ථාන නොකරන්නේ නම් දුකුලා ඇවත් වෙයි. රෝගියා ආගන්තුක භික්ෂුවක් හෝ කිසිවෙකු නැතිෙක් හෝ වේ නම් විහාරස්ථ සංඝයා විසින් උපස්ථාන කළ යුතුය. නොකලේ නම් සම විටම ඇවත් වෙයි. සංඝයා වාර නියම කරගෙන උපස්ථාන කෙරේ නම් තමාගේ වාරයේදී උපස්ථාන නොකරන භික්ෂුවට ඇවත් වෙයි. එක් භික්ෂුවක් බාරගෙන උපස්ථාන කෙරේ නම් සෙස්සන්ට ඇවත් නැත. මේ ගිලානෝපස්ථානය සංඝ ඉස්තවීරයන් වහන්සේගේ පටන් හැමතෙම අයිතිය. යෝ භික්ඛවේ මං උපට්ඨ හේය සෝ ගිලානං උපට්ඨ හේය යනු ඇතමුන් වරදවා තේරුම් කරන පාඨයකි. යෝ භික්ඛවේ මං උපට්ඨ පේය යන තන උපට්ඨ හේය යන්නේහි අදහස අවවාදයේ අනුශාසනීය පිළිගැනීමය. අවවාද අනුශාසනා පිළිගැනීමත් එක්තරා උපස්ථානයකි. යමෙක් අවවාද අනුශාසනා පිළිගැනීම වශයෙන් මට උපස්ථාන කෙරේ නම් ඔහු ගිලනාට උපස්ථාන කරන්නේය යනු ඒ පාඨයේ තේරුමයි. එය විනය අටුවාවෙහි තේරුම් කර ඇත්තේ මෙසේය. යෝ භික්ඛවේ මං උපට්ඨ හේය සෝ ගිලානං උපට්ඨ හේයාති යෝ මං ඕවාද අනුශාසනී කරේනේන උපට්ඨ හේය සෝ ගිලානං උපට්ඨ හේය මම ඕවාද කාරකේන ගිලානෝ උපට්ඨා තබ්බෝති අයමෙත්ත අත්තෝ සමන්තපාසාදික 839 පිටුවෙන්. බුදුන්ට උපස්ථාන කිරීම හා ගිලනෙකුට උපස්ථාන කිරීම සමානය යයි කීම බලවත් වර්ධකි. ගිලනෙකුට උපස්ථාන කිරීම බුදුන් හට උපස්ථාන කිරීමෙන් දහසින් පංගුවක් වටිනා ක්‍රියාවක් නොවේ.